आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियतरात्रि प्रवृत्ति विकास मे मम कविंदु विजयवर्धन प्रथम नवदाने पुआत्सिरस्ताल में දෙලිනි ප්‍රියමාලි වංචා කර ඇති මුදල රුපියල් බිලියන 1.28ක් අධිකරණයේදී හෙළිවෙයි. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්. ලබන වසරේදී ස්ථාවර වේ යයි සිතන ලංකාවේ ආර්ථිකය ගැන නන්දලාල් කියයි. සෙස් නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙන්නේ නැහැ. සියඹලා පිටියේගෙන් සහතිකයක්. व्याकुल बादु इहल यान बडु मिला हा दवस गाने वेडिवेन थोग मिले सेस वेट एतुलु सियलु बादु दरुवन्गे करमत पासल बैग्यात बादु बरिन पिरेई रुपियल स्थावराई गजबिन्ना अलंकारे सह लोके नयारगेन कन्न देन यपु मानसिकत्वे हदपु प्रधान देशपालन नायकिन कियन उसुलु विसुलु कथा अद टेलीवेकियेन ते कर्मांते खडा वेटिला सजित पेन्वा देई වවල විකුණලා වැඩිම මුදල ගිය වසරේ බොරුනම් මම ඉල්ලා අස්වෙනවා රමේෂ් සජිත්ට කියයි ජනපතිට කීකරු බොරළුගොඩ සිංහයා තිලිනි ප්‍රියමාලි සන්තකේ ජාතික හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් පවතින බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වී තිබෙනවා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ප්‍රියමාලි සිදු කළ මූල්‍ය වංචාවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.28ක් බවයි महापरिमाण मूल्यवंचा रसकट अदालव रक्षित बंदनागार गतकर सिटिन तिलिनी प्रियमाली जानकी सिरिवर्धन इसुरु बंडार सह बोरल्ले सिरिसुमन हिमियान संबंधेन वू नडुव कोट्टुव महेश्वरात अधिकरणयेदी अद यली केंदवनु लबुवा ईट सेककरुवन सहभागी वुने स्काइप ताक्षणय ओस्से मेहिदी अपराध परीक्षण देपार्तमेंतुव अधिकरणयट दन्वा सिटिये तिलिनी प्रियमाली वंचा कल समस्त मुदले वटिनाकम रुपियल बिलियन 1.28ක් බවයි මෙතර මෙහිදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ තිලිනි ප්‍රියමාලි තම නමට ජාතික හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් පවත්වාගෙන ගොස් ඇති බවයි. විත්තිකරුවන් හමුවේ මුදල් තැන්පත් කළ පුද්ගලින් එම මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවයි ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ මෙහිදී සඳහන් කර සිටියේ. ඒ අනුව ජීවන් කුමාරතුංග, ශෙරින් කුමාරතුංග, සංගීතා වීරරත්න වැනි පුද්ගලින් මෙම විමර්ශනයට ආධාරව ලබා දුන් සාක්ෂි පිළිබඳවත් අධිකරණය දැනුවත් කළ යුතු බව ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දින අදයි. අද පාර්ලිමේන්තුව ආරම්භයේදී වැවිලි කර්මාන්ත පිළිබඳව වැඩි අවධානයක් යොමු වුණා. ඒ ඇතුළු අද පාර්ලිමේන්තුවේ තොරතුරු වෙතයි දැන් අවධානය. පෝර පිළිබඳව ගත්ත ඉතාමත්ම අමනෝජ ක්‍රියාදාමය තුළ තේ නිෂ්පාදනයේ 60%ක අඩුවීමක් සිදු වෙලා තිබෙනවා. මේ අමනෝජ පෝර ප්‍රතිපත්තියට පෙර කිලෝග්‍රෑමයක පෝර මිටියක් තිබුණේ 1500. දැන් ඒක තේ ගෝවියට 50 මිටිය 15500 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ රසායනික පෝර තහනම් කිරීමෙන් පසු නැවත ගෙන්වීමේදී ලෝක වෙළඳපොළේ යූරියා මිල ඉහළ ගිහිලා තිබෙන නිසා රුපියල් 15000ක් පමණ මුදලකට තමයි මේ පෝර ලබා දීමට හැකියාව ලබා දීලා තියෙන්නේ. මේ පෝර තහනම් හරහා තේ කර්මාන්තයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුණා. මේ කරුණ පිළිබඳව අපි සටන් කළා හැබැයි මේක ප්‍රසිද්ධියක් අපි කියන්න ගියේ නැත්තේ මේකෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ වැටෙන නිසා ඔබතුමා නියෝජනය කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තයට සිදු වෙලා තිබෙන දේ ඔබතුමාගෙන් අහලා වැඩක් නැහැ මොකද හැමදේම හොඳයිනේ වතුකම් කරුවන්ට 1000 හම් වෙනවා හැබැයි කොන්දේසි ගණනාවක් එක්ක තමයි ඒ 1000 හම් වෙන්නේ මන් දන්නේ මේවා කියලා වසරයක් යනගෙන තේ කර්මාන්ත කරුවන් සහ පාර්ශව කරුවන් අතරට කුඩා තේ වතු හිමියන් අතරට යන්න පුළුවන් දෙයක් කැඩපතක් ඉදිරි පිට ගිහිල්ලා අහන්න ඇත්තටම තේ කර්මාන්තේ කඩා වැටලද නැද්ද කියන කාරණා ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 299යි මේ අවුරුද්දේ සැප්තැම්බර් අවසන් වෙන විට මේ රටේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 192යි මේ දත්ත ගන්නේ ලංකාවේ තේ වෙන්දේසියෙන් මේ රමේෂ් පතිරන්ට ඕනේ වනේ මේ කියන්නේ බැබිලි කර්මාන්තෙන් ලංකා ඉතිහාසයේ වැඩිම මුදල ලැබුණේ ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 3.8යි ඒක බොරු නම් මං හෙට ඇමතිකමෙන් අස්වනවා ඔබතුමා මට කියන්න මං හෙට ඇමතිකමෙන් අස්වනවා
ඇතිනති පරතරයේ අඩු කර ගැනීමට අවශ්‍ය සමාජ ආරක්ෂාවන් ඇති කිරීමට අවශ්‍ය කටයුතු වෙන් කළා තිබෙනවා. ඒ නිසා මේ අයවැය ලේඛනයේ කිසිවක් නැහැ කියලා ඔබ කිසිවෙකුට කියන්න බෑ. රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තමයි වැඩිම වියදම අත්‍යමෙන්ති 24ක් වෙන් කළා තිබෙනවා. මේන් විශාල කොටසක් තිබෙන්නේ විශ්‍රාමිකයන් සඳහා. තවත් විශාල කොටසක් තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා. ඒ නිසා අය නැතිව වැයක් ගිනියන්නට පුළුවන් කමක නොමැති බවත් මේ බදු යෝජනා කර තිබෙනවා. සාමාන්‍ය ඉස්කෝලේ අපි අවුරුදු 12 13ක් ඉන්නවනේ. හැබැයි සමහරාලාවට ඒගලංව අපේ අදහසට පරිවර්තනය කරගන්න බෑ. නමුත් අවුරුදු 45ක් ගියත් පාර්ලිමේන්තුවේ ඒක සාර්ථක කරගන්න පුළුවන් කියලා අද පැහැදිලි වුණා. රනිල් වික්‍රමසිංහට පුළුවන් වුණා කියලා අගමැතිතුමාවත් ඒ කියන්නේ එතුමගේ දර්ශනයට මූල ධර්මයට එකතු කරගන්න. ඒක ඇත්තටම හුඟක් හොඳ දෙයක්. ඔව් බොරලුගොඩ සිංහයොත් මේ වගේ අවනත වෙලා වෙනස් වෙලා ඉන්න එක හොඳයි රටට හොඳයි. මුදල්ැමිතුමාගේ මෙවර අයවැය පාර්ලිමේන්තුවේ රටේ ජනතාවයි ත්‍රිලෝක අයවැය සිහිනයක තරු අතරේ පා කරලා තියෙන්නේ. ඇයි වත්මන් ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහට ඇයි එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ප්‍රසිද්ධ කරන්න බැරි? මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටමු ජනාධිපතිතුමා ඇයි එතුමාට බැරි එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතනයිලා වාඩි වෙනවා හිටපු ජනාධිපති කෙනෙක් ඇයි එතුමාට බැරි එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න? රටක් හදන්න බෑ නීති සම් සමාජ ආරක්ෂණ බද්ද ආනයන බද්ද එකතු කළ අගේ මත බදු ආදී මහ ව්‍යාකූල බදු ක්‍රමයක් ඇති රටක් ඍජු බදු වැඩි කරන බව පැවසුවත් වක්‍ර බදු ඇති වෙන්න ගසා අවසන් අද වන විට අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර වර්ග තුනක කොළඹ තොගමිල මෙසේ අද පිට රටින් ගේන සුදුහල් කිලෝවක තොගමිල රුපියල් 150ක් පමණ වුණා ලූණු කිලෝවක තොගමිල රුපියල් 270ක් පාකිස්තාන අර්ථාපල් කිලෝවක තොගමිල රුපියල් 190යි බීලුන් ටික වැඩි වුණාට පස්සේ ඉතින් මේ මිටි දාය ගන්න මිනිහා ද මුදල් වැඩි නිසා මිටි පාක් තමයි අරන් එන්නේ ඒකට අපිට තමයි බිස්නස් එක අඩු වෙන්නේ ඒකෙන් මේ තව බිස්නස් අඩු වීමක් තමයි වෙන්නේ ඉතින් අර ලූණු වලට සාමාන්‍ය මිනිසුන්ටත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ ඉතින් තොග නම් 280 නම් සාමාන්‍ය මිනිහෙකුට ගන්නකොට 300 ගාණක් වෙනවා ඒකට ඒක දරා ගන්න ආදායමක් නැහැ ඉතින් අමාරුයි තමයි ඉතින් ජීවිත අපිට කොහොමද බලපන්නේ අපි ගාපු ගාණට අපි විකුණන්නේ කොස්ට් එක බලලා විකුණන්නේ අපි පාඩුවට විකුණන්නේ නැහනේ පාඩුවට යනවා බඩු අඩු වුණොත් සාමාන්‍ය ජනතාවට පාඩු වැඩි වෙනකොට යන්න පාඩු දැන් බීලුන් ඔක්කොම 270යි සාමාන්‍ය විදිහට කීයද කණ්ඩද ඒක 350ක් ඇක්සිඩන්ට් ඒක අයින් කරන්න බලන්න ඕනේ දැන් ආල් මිල පොඩ පොඩක් වැඩි ආද පොනි සම්බයම 190යි 95යි සුදු වල 180යි කඩල වල මිල 220යි පරිප්පු 355යි සීනි 215 යනවා මේ දවස්වල කියනවා ඉම්පෝට් බඩු එන එක පොඩ්ඩක් අඩුයි ලංකාවේ නිෂ්පාදනය කරන බඩු තමයි තියෙන්නේ ඒකේ සාමාන්‍යයෙන් සිල්ලර මිල 1200ක් 1300ක් කොහොම යන තෝගම මිල නම් දැන් පොඩක් අඩු වෙලා තියෙන්නේ මේ දවස්වල හරියට කියා ගන්න බෑ ඒ ගන්න වීලුනේ විල 275යි අලේ විල 580යි අනිත් ලුණු වල තියෙන්නේ ඉන්ජින් විතරයි අපේ ගාව තියෙන්නේ පරිප්පු 353යි 55යි මිරිස් 1650යි 640යි ආල් නම් අපේ ගාව නෑ කඩල 650යි තොගමිල මෙම ප්‍රධාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනේ තොගමිලත් දිනපතා වෙනස් වෙනවා පිට පළාත් වලට මේ භාණ්ඩ ප්‍රවාහණය ඉන්ධන මිල සේවක ගාස්තු ආදී සියල්ල එකතු කළ විට සිල්ලර මිලට පාලනයක් නැහැ එදා වේල හොයාගෙන කන අන්ත අසරණ මිනිස්සු දැන් මේ භාණ්ඩ මිල දිනපතා ඉහළ යාම බතුහා ඉන්ධන මිල ඉහළ යාම නිසා තව තවත් දුප්පත්කමේ ප්‍රපාතයටම ගිලී යමින් සිටිනවා අල ලුණු ඒව ඔක්කොම අපිට සාමාන්‍යයෙන් ඕන දෙයක් තමයි ඒවත් ඔක්කොම වැඩි කරලා තිබ්බ සාධාරණ මිනිස්සුට අමාරුනේ ඒ ඔක්කොම ගණ්ඩත් මැරෙන්න තමයි වෙන්නේ දැන් ඉතින් දැන් හැම දෙයක්ම වැඩි ලුණු දැන් ගොඩක් වැඩි වෙලා තියෙනවා සමහර ලාට රටින් ගෙන එක තානම් කරලා ඉඳලා දන්නෙත් නෑ ආනයන පද්ධති කරා කියන්නේ තවත් මිල වැඩි වෙනවා කියන එකනේ හරි අමාරු අපිට දරා ගන්න මොකද අපි අපේ පඩිය වැඩි ඉන්නේ නෑනේ ඒකයි බදු වැඩි කිරීමෙන් අපි දැන් මේ ව්‍යාපාරය කරන අයට ගොඩක්ම බලපාලා තියෙනවා අඩ ලුණු එහෙම සමහර ඒවා විකුණන්න බැරි සයිස් එකකට වැඩි වෙලා තියෙනවා 180ට තිබුණු ලුණු 320ට වැඩි වෙලා තියෙනවා බද්ද වැඩි ඒකයි හේතුව නැත්තම් ඉතින් මේකල වැඩි කරගන්නට විකුණන නෙමෙයි බද්ද අයින් කරනවා නම් අඩු වෙනවා වැඩ කරලා ගන්න පඩිය හැටියට මේ ආර්ථිකය හරිම දුෂ්කරයි ඉතින් කෑම බීම ගන්න අමාරුයිනේ. ආල මිල ගණන් එකක් තියෙනවා 500ක් 120යි.
එකක් තියෙන 500ක් 160යි. කණ්ඩත් එපේ ජීවත් වෙන්නත් එපේ. ඕන කරනම දේ තමයි. ඉතින් පොඩි ළමයිට එහෙම අල ලුණු ඕනේ. ඉතින් දෙන්නේ කොහොමද දැන්? අපිට ඉතින් එච්චර සල්ලි කොහෙන්ද? වයසක අපි හම්බ කරනවද නෑනේ. චීස් බටර් කොහෙන් දෙන්නද? ඒවා ඉතින් ළමයිට දෙන්න විදිහක් නෑ මේ මේ මිල වල දින මේ මකමට. ගණන් නම් වැඩි තමයි ඉතින් සෑහෙන ගණන් වැඩි. ලුණු කොහොමද 200 ගානට වැඩි කියලා තියෙනවා. 120 තිබ්බ ලුණු අර 120 තිබ්බේව කොහොමද දැන් 200ට පැනලා තියෙනවා. ඒකින්ද හරි අමාරුයිද? කිලෝ එකක් ගන්න එක දැන් 500 තමයි ගන්න. බදු වැඩි කරලා තියෙන්නේ අඩු කළාට දැන් වැඩි වෙලා තියෙන්නේ. ඒකනේ ගණන් වැඩි පහළට මිලන්නේ නැහැ. එක එක්කෙනා එක එක ගණන් වලට විකුණනවා. බඩු ටික ගන්නකොට එපා වෙනවා. මොකද මිල එහෙමයි. දැන් බලන්න ලුණු ගන්නකොට 320ට අර මොනව කරන්නද? මේ 280ට ලීස් ගත්තා. අයි 320 ලුණු අරගෙන කැම ටික කදන්න අමාරුනම ආලෝ 320යි 330යි එම එක එකාල වර්ග කියලා කියනවා. ඊට පස්සේ පැනිරා වගේ මොකද කැම එක කදනකොට රහට අදලා දෙන්න ඕනේ. සෙස්බදු සංශෝධනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කිසිදු ආකාරයකින් ඉහළ යන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසනවා. කිසිසේත්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු මුදලක් වැඩිවීමක් සිදු වුණේ නැහැ. ඊටාම පැහැදිලිව කිය යුතුයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපි හඳුනාගෙන තියෙනවා 120ක්. ඒ 120 සඳහා ශ්‍රේස් රේගුවාගේ බදු අය කරන්නේ නැහැ. ඒවට එකම එක බද්දක් තමයි මේ සියල්ල මෙනුවෙන් අය කරන්නේ. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ කිසිදු වෙනසක් අපි කරලා නැහැ. සහල්, ලුණු, කඩල, අර්ථාපල්, බඩගිනිඟු, පරිප්පු, සීනි, හාල් මැස්සෝ මේ කිසිවක මිල වැඩිවීමට හේතු වෙන බදු වැඩිවීමක් සිදු වුණේ නැහැ. අපි සෙස් බදු පණවන්නේ විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩල පණතේ යටතේ අපේ රටේ ආදේශනයන් තියෙන ආනයනයන් සඳහා අපේ රටේ කර්මාන්තය ආරක්ෂා කරගන්න. මේ සෙස් බද්දක් කියලා ගන්න ආදායම හැම විටකම රජයේ ආදායමක් හැටියට ගන්නේ නැහැ. මේක අපි යොදාගන්නේ ඒ අදාළ කර්මාන්තවල වැඩි දියුණුව සඳහා. ඒකත් අපි පැහැදිලි කරන්න අවශ්‍යයි. ඉතින් මේ ඊයේ පෙරේදා වෙනස් වුණේ මේ සෙස් බද්ද අය කිරීමේදී බදු අය කිරීමට සකස් කරලා තිබුණේ වටිනාකමේ යම්කිසි 100% ගණනක් හෝ නිශ්චිත මිලක්. එතනින් වැඩි මුදල තමයි රජයේ බද්ද හැටියට අය කරන්නේ. හැබැයි දැන් පසුගිය වකවානුවේ මේ මෑත භාගයේ රුපියල් අගය 100%කින් අව ප්‍රමාණය වුණා. එතකොට රුපියල් වලින් නිශ්චිතව සඳහන් කරලා තිබුණු බදු මුදලේ අගයත් අඩු වුණා. අන්න ඒක සෙස් බදු අය කරපු භාණ්ඩ සඳහා ගැළපීමක් සිදු කරා. 100% ගණන වෙනස් කළා නෑ. නමුත් අර මුදලෙන් කියපු ප්‍රමාණය රුපියල් අව ප්‍රමාණ වීමට සාපේක්ෂව ගැළපීමක් සිදු වුණා. අලුත් අවුරුද්දේ අලුත් පාසල් වාරයට තවත් ඇත්තේ ටික කාලයයි. දරුවන් දෙන්න තුන් දෙනා ඉන්න පවුල්වල දෙමව්පියන්ගේ හිස ගිනි ගනිමින් තිබෙනවා. ඒ දිනපතා ඉහළ යන පාසල් උපකරණවල මිල හේතු කොටගෙනයි. හැම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම එකම සිහිනය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම. අපේ රටේ අධ්‍යාපනයේ නිදහස් කිව්වට සම්පූර්ණයෙන් නිදහස් අධ්‍යාපනයක් නෙවෙයි තියෙන්නේ. රජයෙන් පාසල් පෙළපොත් නිල ඇඳුම් ලැබෙනවා. ගුරු වැටුප් ගෙවෙනවා. ඒ රජයේ පාසල් වලට ඒත් දරුවන්ගේ සපත්තු මේස් එකේ සිට අභ්‍යාස පොත් ඇතුළු උපකරණ දෙමාපියන්ගේ මුදල් වලින් අරගන්න ඕනේ. පළමු වසර දරුවෙකු සිටින පවුලකට අඩුම ගානේ මාස දෙක තුනකට සැරයක් රුපියල් 7000ක් විතර අද අභ්‍යාස පොත් ඇතුළු උපකරණ වලට අවශ්‍යයි. සාමාන්‍ය පෙළ දරුවෙකු සිටින පවුලකට අභ්‍යාස පොත් වලට පමණක් මාස දෙක තුනකට රුපියල් 5200කට වැඩියෙන් වැය වෙනවා. සපත්තු කුට්ටමක් දැන් රුපියල් 3000ත් 4000ත් අතර මිලක් වෙනවා. ඇත්තටම ලබන ජනවාරියට මුහුණ දෙන්න දරුවන් පාසල් ලබන්න බරපතල යුද්ධයකට දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන බවයි දක්නට ඇත්තේ. කටලයක් ගන්න ආයේ දරුවට ගන්න බෑ. දැන් පොත් මිලයි පොත් එක පොතක් එනවා 1200ක් විතර. ඒක හින්දා මේ දැනට එක පොතක් ගත්තා. මිල ගණන් නම් වැඩි වැඩි හින්දා තමයි මේ එක පොතක් කරගෙන ආවේ ගන්න විදියට. සල්ලි පදිනේ පුතා. කරන්න දිනි කොහොම ගන්නද කොහොම කරන්නද කියලා තේරෙන්නේ නැහැ. පොත් ගණන් CR පොතක් රුපියල් 600ක් යනවා. පැන්සලක් රුපියල් දැන් 40ද 50ද යනවා. පෑනක් යනවා රුපියල් 75ක්. කොහොම කරන් දන්නේ නැහැ. මගේ පස් දෙනෙක් ඉස්කෝලේ යනවා. ජීවත් වෙන්නේ නම් බොහොම අමාරුවේ. තුන්වෙනි පුතාට තවම හරියට පොත් නැහැ. යන්න ඉස්කෝලේ යන පොත් තුනක් තියාගෙන පුතා මාරු කර කර හැමදේම ලියන්නේ. පීරියට අටක් කරනවා. පොත් තුනයි ළමයා අරන් යන්නේ ඉස්කෝලේට. CR පොතක් රුපියල් 480ක් යනවා. එතකොට ළමයෙන්ට ඉගෙන ගන්න බඩු මුට්ටු ඔක්කොම හැම එකක් එකින් එකට ගණන් කියලා දිනවා. එතකොට ළමයෙන් ඉස්කෝලේ දෙනා කියලා කියන කිසිම හරයක් නැහැ. ගිය අවුරුද්දේ 5000ට තිබිච්ච බුක්ත ලයිස්තුවේ මිල දැන් මේ අවුරුද්දේ 15000. පෑන් පැන්සල් අභ්‍යාස පොත් ඒවා කොම පොත් ලයිස්තුවට අදාළ වෙනවා. ඒ සීළු දෙයම මිල දැන් වැඩි වෙලා තියෙනවා. මේ දවස්වල පොත් කලේට 15000ක් යනවා. කලින් තිබුණේ 5000ට. 15000ක බඩු ගන්න ආපු එක්කෙනා 5000ක බඩු තමයි අරගෙන යන්නේ. සම්පූර්ණ පොත් ලයිස්තුව අරගෙන යන්නේ නැහැ. මිල ගණන් සෑහෙන දුරට වැඩි වෙලා තියෙනවා. පොත් ලිස්ට් එක ගන්න දෙමව්පිය එනකොට අපිටත් සමහර වෙලාවට දුක හිතෙනවා. 100-300කින් වගේ මිල වැඩිවීමක් වෙලා තියෙනවා. සාමාන්යයෙන් 75ට විකුණපු ඒ 120 පොත 200 වෙනකන් ගියා. 180ට 200ට වගේ තිබිච්ච CR 200 පොතක් 590 දක්වා ගිල්ලා තියෙනවා.
පොත්වල අපි ගිය අවුරුදු වලට ගත්තට වඩා ගොඩක් මිල ගණන් අධික වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ 2000ට 3000 ගත්ත පොත් මේ අවුරුද්දේ රුපියල් 5000ක් 6000ක් වගේ අධික මිල ගණනක් වෙලා තියෙනවා. මිනිස්සුන්ට ඉතින් දරා ගන්න බැහැ. කලින් අවුරුදු වල මේ බුක් ලිස්ට් එක ගන්න ගියා රුපියල් 5000ට ගත්තා නම් දැන් ඒ ලිස්ට් එක ගන්න ගියා රුපියල් 25000ක් විතර එනවා. ඒත් බඩුත් නැහැ. එහෙම නැහැ කොහෙවත් නැහැ මේ තියෙන එන්නේත් මිල ගණන් වැඩි වෙලා එන්නේ. ටේසරි අයිටම් ඔක්කොම ළමයිට ඉගෙන ගන්න අවශ්‍ය හැම එකක්ම මිල ගණන් ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. දැන් දේශපාලන වේදිකාවේ බදු ගැන ඇසුණු කතා. අයවැයේදී ඉදිරිපත් කරලා තියෙනවා ඉතාම ලාභ ලබන රාජ්‍ය ආයතන ටිකක් විකුණන්න. අපිට කිසිම ගැටලුවක් නැහැ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට. මේ අයවැයි ඉතා පැහැදිලිවම කියලා තියෙනවා ලාභ ලබන ආයතන විශේෂයෙන්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ශ්‍රී ලංකා ටෙලිකොම් මේ ආයතන දෙක කියන්නේ බිලියන ගණනක් ලාභ ලබන මේ ආයතන දෙක විකුණන්න තමයි මේ ආණ්ඩුව මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. බිලියන 2400ක විතර අයවැය පරතරයක් තියෙනවා 2023 අයවැය තුල. ඒක විශේෂයෙන් මම හිතන්නේ දේශීය ණය ගැනීම වැඩි වෙන්න වෙයි. මොකද බදු ආදායම සහ රජයේ ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් වෙලා නැහැ රජයේ වියදමට සාපේක්ෂව. දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත්තාම පෙර වර්ෂ දෙකට සාපේක්ෂව බිලියන 800 පැනලා අපි ආදායම උපයලා තියෙනවා. ඒ කියන්නේ 2021 වර්ෂයේ බිලියන 500ට ආසන්න ගානකුත් 2022 වර්ෂයේදී බිලියන 600ට ආසන්න ගානකුත් එකතු කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විට නොවැම්බර් මුල වෙනකොට බිලියන 800ක් ඉක්ම වූ ආදායමක් උපයා තියෙනවා. මේ අයවැයේදී එක පැත්තකින් ආර්ථික ශාස්ත්‍රයේ ජයග්‍රහණය වෙනුවෙන් රට ගෙනියනවා වගේම දෘෂ්ටිමය වශයෙන් ආකල්පමය වශයෙන් මේ රට එවැනි ආර්ථික ජයග්‍රහණයක් සඳහා සූදානම් කරන්න විශාල කටයුත්තකට කරවුර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔහු ඒ සඳහා අවශ්‍ය වෙන මතවාදයන් තමන්ගේ අයවැය කතාව ඇතුලේ හෙමි හෙමින් පැල කරනවා මම දැක්කා. මේ අයවැය පැහැදිලිවම සමස්ත ලාංකීය ජාතියටම පවරපු 2023 වසරේ සම්පූර්ණ කළ යුතු අභ්‍යාසයක් හැටියටයි මම දකින්නේ. මේ අයවැය හරහා සමාජ ආරක්ෂණය කියන එක ඉතාමත්ම වැදගත් අංගයක් බවට පත් වෙනවා. මොකද ජනතාව ජීවත් කරවිය යුතු නිසා, සහන අවශ්‍ය කට්ටියට සහන ලබා දිය යුතු නිසා. මම හිතන්නේ කුහක සමහර යම් දේශපාලඥයන් මේ අයවැය ප්‍රකාශයේ මේ දේවල් කියවලා මාධ්‍ය හරහා ඔහු වීරුව වෙන්න හදනවා. මේ සමාජ ආරක්ෂණය ගැන මේ අයවැය තුළ සඳහන් වෙන්නේ නැහැ කියලා. ආර්ථිකය පිළිබඳ ඔස්තාරල සහ ඔවුන් තමා මේ රටේ මුදල් ඇමතිවරු වෙන්න සුදුසුයි කියන කට්ටිය කියනවා. සිංහලෙන් කියනකොට කියනවා සමාජ ආරක්ෂණය නැහැ කියලා. ඉංග්‍රීසියෙන් කතා කරනකොට කියනවා මේ අයවැය අතිවිශිෂ්ටයි, මේක හොඳටම හොඳයි, පුළුවන් තරම් ඉක්මනට ඡන්දෙකට යන්න, අපි ඔබතුමත් එක්ක ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා අපි ආණ්ඩුව කරමු කියලා. මට නම් හරියාකාර දැක්මක් නෑ ඒකේ. බීඩියට රුපියල් 2ක් දඩිය ගැහුවා. බීඩිය නෙමෙයි තාත්තේ ගංජා නම් ඒක කමක් නෑ නීතිගත කරපු එක. මොකද ගංජා විනාශ කරන්න ඕනේ නෑ. මේ අයවැයෙන් ජනතාවට සහනයක් වෙන්නේ නෑ කියන එක මට විශ්වාසයක් තියෙනවා. මම විශ්වාස කරන්නේ මේක ඉතාම හොඳවත් ඉතාම නරකවත් නෙමෙයි. මේක මධ්‍යස්ථ අයවැයක්. සාමාන්‍යයෙන් ගමේ කතාවක් තියෙනවා යකාගේ හැටියෙත් තමයි විමානෙක. අද රට තියෙන හැටියෙද තමයි අද අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ. ආර්ථිකය කඩා වැටලා ආදායම් නැති රටක ඩොලර් නැති රටක මෙවැනි හෝ අයවැයක් ඉදිරිපත් කරලා යම් සහන ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වීම ගැන මං හිතන්නේ යම් ප්‍රමාණයකට අපිට සතුටු වෙන්න පුළුවන්. ඔබ දැනටමත් දන්නවා අපිට මූලික ආදායම තියෙන්නේ බිලියන 3415ක්. ඒ වගේම වියදම ගත්තහම බිලියන 5819ක්. ඒතකොට හිගයක් තේනවා 2404ක්. මේක තමයි අපිට තියෙන අභියෝගය. ඒතර විපක්ෂය පිනවන්න අපිට අයවැය ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ අයවැය සංවිධානාත්මක විදියට ඉදිරි ගමන් මගක් වෙනුවෙන් දොර විවෘත කරපු අයවැයක් වෙන බව මේ අයවැය ගැන අහනකොට නැවත කියවනකොට අපිට පේන්න තියෙනවා. මේ සියල්ල පිටිපස්සේ ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑකම් මත ලියවිච්ච ලියවිල්ලක් තමයි පෙරේද දවසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මුදල් ඇමතිවරයා විදිහට ප්‍රකාශයට පත් කරේ. ඒක නිසා මේ අයවැය සමස්තය තුළ ඉන්නේ මොකද්ද? කාරණා දෙකක්. එක් කාරණාවක් තමයි බදු, අනික් කාරණාව තමයි විකිණීම. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මේ අයවැයේදී මුදල් ඇමති ජනපති රනිල් කිව්වා රුපියල දැන් ස්ථාවර වෙමින් තිබෙනවා කියලා. අහලා බලමු. රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. මේක ඇත්තක්ද?
එහෙම නැත්නම් පදනම් විරහිත කතාවක්ද දැන් ඊට උත්තර ලබා ගැනීමට නම් ඔය පසුගිය මාස 6 තුල ලෝක ආර්ථිකය විමසා බලන්නටම අවශ්‍යයි රුපියල හරි වෙනත් රටක මුදල් ඒකකයක් හරි ඒක ශක්තිමත් වීම ගණනය කරන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ මත තමයි මේ බොහෝ මුදල් වල බලපෑම රඳා හිටින්නේ දැන් පසුගිය කාලේ ඇමරිකානු සෙන්ට්‍රල් බැංකුව පොලි අනුපාත ඉහළ දුර්වල වුණා එතකොට අපේ අසල්වැසි ඉන්දියානු රුපියල් අරන් බලන්න ඒකෙත් මේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යම් පමණකට දුර්වල වීමක් තිබෙනවා හරිද ඕනේ නම් මේ සටහන් අරගෙන බලන්න මේක තමයි යථාර්ථය දැන් මේකට හේතුව ඔය පසුගිය මාස 6ක විතර කාලේ ඉඳලා ඔය ඇමරිකානු බැඳුම් කරවල ආයෝජනයේ වැඩි පොලියක් ගෙවීම නේද එතකොට එතනට තමයි ලෝකේ වැඩිම ආයෝජන නැත්තම් මුදල් ගලාගෙන යන්නේ එතකොට මේ අසල්වැසි ඉන්දියාවේ රුපියලට පවා එහෙම බලපෑමක් තියෙනවා බලපෑමක් වුණා දැන් අපේ රටේ රුපියල විතරක් මේ තරම්ම බිමට වැටිච්ච රටක ශක්තිමත් වෙන්න විදිහක් තියෙනවද නේද බැලූ බැල්මටම ඒක අර ගජබින්න අලංකාර කතාවක්ම තමයි මේ ඇත්තටම තාමත් රුපියල තුල කෘත්‍රිම පාලනයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ හරිද මතකද අර ආර්ථික ඔස්තාර් කබ්‍රාල් ඩොලරේ රුපියල් 203ට ෆ්‍රීස් කළා නේද ඊට පස්සේ මතක දරුණු නැහැ දෘඪ නැහැ නමුත් එක්තරා විදිහක මෘදු පාලනයක් ක්‍රියාත්මකයි හරිනේ ඒ නිසා දැන් නිකම්ම නිකම් ඔය මේ රුපියල ශක්තිමත් වෙමින් තිබෙනවා එතකොට රුපියල ශක්තිමත් වෙමින් තිබෙන්නට නම් ආර්ථිකයේ මහ විපර්යාසයක් වෙන්න ඕනේ නේද ඒක නිසා ඒ වගේ කතා කියලා තවත් සින්ඩරෙල්ලා ප්‍රබන්ධ මවණේක වැරදි කියලා මතක් කරන්ටම අවශ්‍යයි විශේෂයෙන් දැන් අද ඔහු මුදල් ලැබෙතිනේ නේද දැන් අරගෙන බලමු තව ඉතාම සරල උදාහරණයක් නේද බීඩියට රුපියල් 2ක බද්දක් ගහනවා නේද රුපියල් 2ක් ගහනවා එතකොට දැන් මේ බීඩිය සමහර විට අදත් ඔය නීත්‍යානුකූල ආදායම් ලැබෙන මාර්ගයක් නෙවෙයි ඕනතරම් බීඩිය උතන තැන් තියෙනවා ආ නමුත් ඉතා පැහැදිලිවම දැන් දුම්බැටි මත බද්ද පැනෙවුවා නම් ස්ථීරවම ඉතාම පැහැදිලිව යම් බදු මුදලක් ආණ්ඩුවට එකතු කරගන්න තිබුණානේ නේද අඩුම ගානේ සිගරට් වලට බද්දක් ගැහුවා නම් අවුරුද්දකට රුපියල් බිලියන 40යි එහෙමත් නැත්නම් 45යි අතර මුදලක් හොයාගන්න තිබුණා පොඩි ගාණක් නෙමෙයි ඈ අවුරුද්දකට රුපියල් බිලියන 40ක් එහෙම නැත්නම් 45ක් මේ සිගරට් කම්පැනි කාරයින් සමග කාගේ හරි ලොකු ඩීල් එකක් තියෙනවා ඒක අනිවාර්යයි ඒක නෙමෙයි පාරත් බීඩියට ගහනකොට සිගරට් කම්පැනි කාරයින් සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මේ නේද මාර ආදරයක් නිසිකරට්ටුවට තියෙන්නේ නේද බදු නොගහ ඉන්නටත් හොඳට මතක තියාගන්න බදු නොගහ ඉන්නටත් සමහර උදවිය එක එක ඩීල් කාරින්ට පගාව දෙනවා මේක ඉතාම ප්‍රසිද්ධ රහසක් අපේ රටේ හරිද සිගරට් සඳහා මිල සූත්‍රයක් අවශ්‍යයි කියලා දැන් කොයි කාලෙක ඉඳලාද කියන්නේ නේද ආර්ථික විශ්ලේෂකින් විවිධ අවස්ථාවල පෙන්වා දුන්නත් ඒ මිල සූත්‍රයේ හමස් පෙට්ටිය එතකොට අයවැය ඇතුලේ සිගරට් ඩීල් කාර්යකු හිටියද කියන එක දැන් විවෘත ප්‍රශ්නයක් හොඳේ මේ අයවැයත් අපේ රටේ ඉතිහාසයේ පුරාම තියෙන අයවැයවල් හා සැසඳීමේදී හරිම පැහැදිලි ලක්ෂණයක් තියෙනවා මොකද්ද පැහැදිලි ලක්ෂණ action plan එකක් නැහැ. නැත්තම් ඉලක්ක සපුර ගන්න ක්‍රමය විග්‍රහ කරන්නේ නැහැ. හරිද? හුදෙක්ම හෙන වචන ආරම්භයක්. හරි. ඒකට තව උදාහරණයක් දෙන්නද? ඔය ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක් හදනවා කිව්වනේ නේද? යෝජනා කළානේ. ඒ කියන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ යටතේ නව වෛද්‍ය පීඨයක්. හොඳ වැඩක්. හරිද? නමුත් වෙන් කළ මුදල කීයද? රුපියල් මිලියන 200යි. නේද? රුපියල් මිලියන 200යි කියලා කියන්නේ රුපියල් ලක්ෂ 2000යි. අපි ඒක කෝටි වලට ගේමු. කෝටි වලින් කිව්වොත්
ගත්තොත් රුපියල් කෝටි 20යි. දැන් රුපියල් කෝටි 20කින් ගොඩ නැගිලි විද්‍යාගාර උපකරණ මෙයාදී සියල්ලම හදලා වෛද්‍ය විද්‍යාලයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඇත්තටම මරු. හරිද? අද තියෙන සිමෙන්ති ගල් වැලි ගඩොල් යකඩ මේවයේ මිල ඇහුවාම මේ ගානට ගොඩ නැගිලිවත් හදා ගන්න පුළුවන් වෙයිද කියන එක විශ්වාස කරන්න අමාරුයි. ඈ සැලසුම් නැහැ. ඇක්ෂන් ප්ලෑන් නැහැ. අපේ රටේ ඉතිහාසයේ කිසිදු අයවැයක් ඇක්ෂන් ප්ලෑන් එකක් එහෙමත් නැත්නම් ඉෂ්ට කරන ක්‍රමවේදයේ කිව්වෙම නැහැ. මේ අයවැය ආරම්භයේදීම බලන්නකෝ අර මුදල් ඇමති රනිල් කියපු කතාව නේද? ඔන්න අහගන්නකෝ ලෝකේ වෙනත් රටවල ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදල් අපි ණයට අරගෙන ඒවයින් කාලා බීලා හිටිය නිසාලු අපිට මෙහෙම වුණේ. ඔන්න අහන්න. ණයගත යුත්තේ පරිභෝජනීය සඳහනෝ ආයෝජනයේ සඳහායි. නමුත් අපි කලේ කුමක්ද? ලෝකේ වෙනත් රටවල ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදල් ණයට ගම්මිනිමි. ඒවා අපේ පරිභෝජනීය සඳහා වියදම් කිරීම. හරියට මේ අපි කාලා වගේ නේද? අපිම විතරයි කාලා තියෙන්නේ නේද? ජනපති රනිල්ගේ මාමා, ඒ කියන්නේ JR ගේ ඉඳලා ඔබේ පක්ෂයේ කලෙත් ඒකම තමයි. හරිද? ජනතාව තුල යපුම් මානසිකත්වයක් ඇති කරලා ඡන්දය දින්න. ඡන්දය දිනලා එතකොට මේ මිනිස්සුන්ටත් මොනවා හෝ සොච්චමත් දෙන ගමන් ඔය ලෝකේ වටේ ගත්ත ණය වලින් තමුන්ලත් සුර සැප විඳින්මින් හොරා කමින් වංචා කරමින් පිට රටවල මුදල් තැම්පත් කරමින් තමන්ගේ දරුවන්ට සුකෝපභෝගී ජීවිත දෙමින් අපිටත් මොනහරි ලොසින්ජරයක් ලොලිපොප් එකක් දුන්න බව ඇත්ත. ඕක තමයි දිගටම වුනේ. දැන් තමුන් නැහැලගේ ටීම් එක පරදිනකොට සාටක ටීම් එක එනවා නේද? දැන් නම් ඉතින් ටයිපටියයි සාටකයි දෙකම එකම කරේනේ. ඒ නිසා ඉතින් අමුතු වෙනසක් නැහැ. ඇත්තටම ජනතාව වෙන අපි ඔව් 25%ක් වැරදි නම් එදත් අදත් බොරු පොරොන්දු දෙමින් ජනතාව රවට්ටන හෙටත් බොරු පොරොන්දු දෙමින් ජනතාව රවට්ටන්ට සූදානම් දේශපාලනඥයින් ලෙස තමුන් නැහැලා සියලු දෙනාම 75%ක්ම මේ රට විනාශයට වග කියන්ට ඕනි කියලා අද ටෙලිවැකිය නිමා කරනවා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අවධාරණය කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුන්නේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඉතා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් පවතින සියලු ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා. පවතින සියලු ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. නීතිපති සංජය රාජරත්නම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මන්නාරම රදගුරු ෆීඩල්ස් ලයිනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ඇතුළු පිරිසක් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටළු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පූජකතුමන්ලා ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ ගැටළු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවයි සඳහන් කළේ. මඩු වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳවද මෙහිදී විශේෂයෙන් අවධානයට යොමු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිවැය ඉහළ යාම නිසා ඉදිකිරීම් කර්මාන්තය මේ වන විට කඩාවැටී ඇති බව මා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ලබන වසරේ ආර්ථිකය ස්ථාවර වේ යැයි තම අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය දැනටමත් ඉහළ මට්ටමකයි පවතින්නේ. ඉන්දියාව හෝ අනෙකුත් කලාපීය රටවල් සැලකූ විට එය ඉතා ඉහළ පිරිවැයක්. ඒ සඳහා එක් හේතුවක් වන්නේ ටයිල් නානකාමර උපාංග ආදියට දේශීය ආරක්ෂණයක් බලාපොරොත්තු වීමයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙරට වෙළඳ පොළ මිල ගණන් ගෝලීය මිල ගණන් නෙවෙයි දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහාත් ඔවුන්ට මිලක් ගෙවීමට සිදුව තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තයේ ඉහළ පිරිවැය නිසා මෙරට පෞද්ගලිකංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනය වන්නේ නැහැ. ඒ බොහෝ දෙනාට දැරිය නොහැකි ඉහළ පිරිවැයක් පවතින නිසා. එම පිරිවැය දැන් නව මානයකට ඉහළ ගොසින් දැනට ආදායම් ලබන අයවුවත් පොත්ගලිකංශයේ ඉදිකිරීම් පිරිවැය දැරිය හැකි මට්ටමකට එළඹෙන තුරු සිටිය යුතු වනවා. වර්තමාන අර්බුද නිසා රාජ්‍යංශයේ ඉදිකිරීම් යළි ආරම්භීමට කාලයක් ගත වේවි. එහෙත් රජයටත් යටිතල පහසුකම් වලට ආයෝජනය කිරීමට සිදුවනවා. එය යම් කාලයකදී ආරම්භ විය යුතුයි. එහෙත් එය දැන් ප්‍රමුඛතාව නොවේ. ආර්ථිකය ස්ථාවර වූ විට එය ප්‍රමුඛතාවක් බවට පත් වේවි. මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ එලෙස ආර්ථිකය ස්ථාවර වේවි කියලා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් සහ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර හමුවක් අද පැවැත්ුණා. ඒ කොළඹ පිහිටි මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරී කටුනායක පිහිටි ඉංජිනේරු තාක්ෂණික ආයතනයේ ඩිප්ලෝමා සහතිකවත් ප්‍රදානය අද සිදු කෙරුණා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහභාගී වී සිටියා. විවිධ වූ ශේෂ්ඨ නමයක් යටතේ මෙහි අධ්‍යාපනය ලබා දුන් බවයි නයිට ආයතනයේ සභාපති රුචික අමරසේකර පැවසුවේ. මේ සියලු දේ ජයගත් ජාතිය දරුවෝ හැටියට ලෝකෙට පිවිසෙනකොට අද ඔබලා වෙත අවියක් ලැබෙනවා. NUQ 6 සහතිකය. NUQ 6 සහතිකය. ඒ සහතිකය සමග ඔබ සන්නද්ධ වුණාට ඔබ දැකලා ඇති යුද සෞදාදුවෙකුට තව තව දේවල් අවශ්‍ය වෙනවා. ඒ මොනවාද? ඒ තමයි විනය. අපේ රටේ ගොඩක් මඩු වෙලා තියෙන දේ අපිට මේ පහුගිය කාලේ මූණ දෙන්න පිරුණු සිදුවීම් වල ප්‍රධානම දේ විනය. අපි කරන්නේ මොකද්ද? අපි කොතනටද යන්නේ කියන ගැන අපි විවෘත මනසකින් අපි ඒ දේ දකින්න ඕනේ. මං හිතනවා වෘත්තීය පුහුණුව පැත්තෙන් ගන්නවා නම් අපේ රටේ තිබෙන ප්‍රමුඛ ආයතන වලින් එකක් තමයි මෙම ආයතනය. විශේෂයෙන්ම මේ දිනවල අපි දකිනවා විදේශ රැකියා අපේක්ෂාවෙන් විශාල පිරිසක් විදේශගත වෙනවා. ඒ වගේම අපේ රටේ මහා පරිමාණයේ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වුණා. මේ සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය වන්නා වූ මධ්‍යම මට්ටමේ උපාධිධාරීන් තාක්ෂණවේදීන් බිහි කිරීම මම හිතන්නේ මෙම ආයතනයේ ප්‍රමුඛ කාර්යභාරයක්. නීති විරෝධී ලෙස නිවසක වගා කර තිබූ ගංජා වගාවක් වැටලීමට කලවාන පොලිසියට හැකිව තිබෙනවා. මෙම වගාව පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.